මම සංජය මහවත්ත සභාපති මගෙන් රටට සංවිධානය අද දවසේදී මගෙන් රටට බැනරේ යටතේ මාධ්‍ය හමුව පැවැත්වුවත් සිවිල් ක්‍රියාකාරිකයන් රාශියක් මේ මාධ්‍ය හමුවට සහභාගී වෙනවා මේ රටේ ඉතිහාසය වෙනස් කරන නඩුවකට අපි සූදානම් වෙලා ඉන්නවා මේ රටේ ජනතාවට ට්‍රිලියනයක පමණ බදු මුදලක් මේ වන විට අහිමි වෙලා තියෙනවා ඒ කියන්නේ මේ මහා පරිමාණ බදු හොරු විසින් මේ බදු මුදල් ගෙවීම පැහැර හැරලා තියෙනවා අපි 19 දෙනෙක්කින් යුතු කණ්ඩායමක් මේ කණ්ඩායම ඇතුලේ සිවිල් ක්‍රියාකාරිකයන් සිවිල් සංවිධානවල නායකයන් ඒ වගේම රටේ සාමාන්‍ය පුරවැසියන් ඒ හැම දෙනාම එකතු වෙලා ඉන්නවා විද්වතුන් මේ සියලු දෙනාම එකතු වෙලා දැන් මේ රටේට වින කටිපු බදු හොරුන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් දාන්නට සූදානම් වෙලා ඉන්න අවස්ථාව. ඒ පිළිබඳ නිල වශයෙන් නිවේදනය කිරීමේ මාධ්‍ය හමුව තමයි අද දවසේදී අපි මේ පවත්වන්නේ. විශේෂයෙන්ම මේ නඩු කරය එහෙම නැත්නම් නඩු කෘත්‍ය අපි ලෑස්ති කරලා තියෙන්නේ මේ රටේ බදු නොගෙවු බදු වලින් වංචා කළ පුද්ගලයින්ට එරෙහිව. විශේෂයෙන්ම තොරතුරු දැන ගැනීම පනත හරහා අපි බොහෝ තොරතුරු එකතු කළා. හැබැයි විශේෂයෙන් කියන්න ඕනි දෙයක් තියෙනවා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව මේ බදු හොරුන් සම්බන්ධයෙන් අපි තොරතුරු ඇහුවට පස්සේ අපට දීමට මැලි වෙනවා. ඔවුන් මේ බදු හොරුන් සම්බන්ධයෙන් බොල්නාය කපා හරපු පුද්ගලයන් සම්බන්ධයෙන් අපිට තොරතුරු ලබා දෙන්නේ නැහැ. හැබැයි අපි තොරතුරු දැනගැනීමේ පනතින් තොරතුරු ලබා ගැනීමේදී සුරා බදු දෙපාර්තමේන්තුවට ඒ තොරතුරු ලබා දෙන්න සිද්ධ වුණා. එතකොට ගණනය කිරීම වලට අනුව නිල වශයෙන් ඒ ලියවිල්ලේ තියෙනවා කෝටි 678ක පමණ හිඟ සුරා බදු ප්‍රමාණයක් මේ අවස්ථාවේදී මේ රජයට එකතු කරන්නට තියෙනවා කියලා. ඉතින් සමාගම් වශයෙන් ගත්තොත් විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවේ ඇතුලේ ඉන්න හොරෙක් එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ 225 න් එක්කෙනෙක් ගෙවන්න තියෙන බදු මුදල අපි නම් වශයෙන් ප්‍රකාශ කළොත් ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ඒ වයඹ ස්පිරිට් සහ වයඹ ඩිස්ටිලරිස් හරහා ගෙවන්න තියෙන බදු ප්‍රමාණයන් පිළිවෙලින් කෝටි 27ක් සහ කෝටි 45ක් වෙනවා. ඉතින් කෝටි ප්‍රකෝටි ගණන්වල බදු පොළු තියලා තියෙනවා මේ පාර්ලිමේන්තුවේ ඇතුලේ ඉන්න මන්ත්‍රීවරුන් ඇමතිවරුන්. ඒ විතරක් නෙමෙයි අර්ජුන් ඇලෝසියස්ට අයිතිවාසිකමක් හිමි වෙලා තිබ්බ මෙන්ඩිස් සමාගම කෝටි 39ක් පමණ මේ වෙන විට බදු පොළු තියලා තියෙනවා. ඉතින් මේ කම්පැනි වශයෙන් අපි කතා කළොතින් WM මෙන්ඩිස් සමාගම ඒ වගේම වයඹ ඩිස්ට්‍රිලරිස් සමාගම වයඹ ස්පිරිට් සමාගම ඒ වගේම ග්ලෝබ් බ්ලෙන්ඩර්ස් සමාගම මැකලම් බ්‍රුවරි සමාගම සහ කළුතර සම්පකාර සමාගමට එරෙහිව තමයි අපි මේ නඩු කරේ සූදානම් කළා තියෙන්නේ. එතකොට මේ නඩුව වෙනුවෙන් සාලිය පීරිස් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටිනවා. 26 වෙනිදා සවස 2 වෙන විට අපි මේ නඩු නිමිත්ත ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන්න සියලු කටයුතු මේ වෙන විට සූදානම් වෙලා තියෙන්නේ. ඒ සඳහා අපි අත්සන් තියලත් අවසන් මේ වෙන විට එහෙමනම් මේ රටේ ජනතාව වෙනුවෙන් අපි බලන් ඉන්නේ නැහැ. අපි මේක කී කියා ඉන්නේ නැහැ. අපි මේ රටේ ජනතාව වෙනුවෙන් මේ නඩු කරේ ශ්‍රේෂ්ඨාධිකරණයට දාන්න සූදානම් වෙලා ඉන්නේ. ඒ සූදානම් වෙලා සියල්ල සූදානම් කළා තමයි අපි ඔබ හමුවට අද දවසේදී මේ මාධ්‍යයට ඇවිල්ලා අනාවරණය කරන්නේ. ඒ වගේම තමයි ඔබ හොඳ ආකාරවම දන්නවා මේ වැට් බද්ද 15% ඉඳලා 18% දක්වා වැඩි කිරීමෙන් කාවද අසරණ භාවයට පත්ුනේ. ගේක බත් තුනක් ඉදිච්ච එක දැන් 1/2 ඉදෙන්නේ. අර රස ආහාර කාපු එක දැන් එහෙම කන්න බෑ. බතයි සම්බෝලේටයි සීමා වෙලා තියෙනවා. අපිට කඩේකට ගිහිල්ලා සබන් කෑල්ලක් ගන්න බෑ. සබන් භාගයක් ගන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා. කැරට් අලයක් ගන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා. සීනි හුණ්ඩුවක් එහෙම නැත්නම් සීනි ග්‍රෑම් 100ක් ගන්න තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මේ තත්ත්වය ඇති කළේ මේ රටේ පාලකයෝ. එහෙමනම් මේ පාලකයෝ බදු පිට බදු දාලා වැට් බද්ද වැඩි කළා. ඒ වගේම මේ ද්‍රව්‍ය ආනයනය කිරීමේදී නැවත බදු පටවලා ඒ නොයෙකුත් ආකාරයේ බදු පිට බදු අය කරගත්තත් ඒ සියලු මුදල් ඔවුන්ගේ සුඛ විහරණය පමණයි සඳහා පමණයි භාවිතා කළේ. මෑතකදී ඇතිවෙච්ච හාස්‍ය ජනකම සිද්ධිය මං ඉදිරිපත් කරනවා අද දවසේදී මාධ්‍යයේදී. සජින් වාස් ගුණවර්ධන. සජින් වාස් ගුණවර්ධනට පොලිස් ආරක්ෂාව ලබා දීලා තියෙනවා. ඒ අතරතුර ඔහු කෝටි 3ක බදු වංචාවක් කළා තියෙනවා. ලැජ්ජාසහගත කාරණය තමයි ඒ කෝටි 3ේ බදු වංචාවට අදාළ නඩු කරේ
ඒ නඩුව බාර දෙන්න සඳහා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් අධිකරණය විමසනවා සජින් වාස්ගේ ඇඩ්‍රස් එක. එතකොට සජින් වාස්ගේ ඇඩ්‍රස් එක අධිකරණය දන්නේ නැහැ. එහෙමනම් සජින් වාස්ගේ ඇඩ්‍රස් එක දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව දන්නේ නැහැ. එහෙමනම් මම අහන්නේ සජින් වාස්ගේ ඇඩ්‍රස් එක දන්නේ නැතුව කොහොමද බදු ෆයිල් එකක් ඕපන් කරලා තියෙන්නේ? අපි මේ වන විට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් අහලා තියෙනවා ඔබට කොතරම් බදු හිඟ මුදල් තියෙනවද? ඒ ලැයිස්තුවේ ඉන්න ප්‍රධාන පුද්ගලයන් 10 දෙනා අපිට නම් කරලා එවන්න. ඒ අයට විරුද්ධව ඔබ නෛතික ක්‍රියාමාර්ග අරන් තියෙනවද? බදු මුදල් ගෙවන්න තියෙන අයගේ බදු වංචාකරුවන්ගේ මේ බදු මුදල් ලබා ගැනීම පැහැර හැරලා තියෙනවද? ඒ සම්බන්ධයෙන් තොරතුරු අපිට ලබා දිය යුතුයි. මෙව අපි ආන්නේ පුද්ගලික තොරතුරු නෙමෙයි. මෙව මේ රටේ ජනතාව දැනගන්න ඕනි. මේ රටේ ජනගත වෙන්න ඕනි. හොරු කවුද කියන එක ජනගත වෙන්න ඕනි නිසා තමයි අපි මේ විදිහට මේ රටේ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ. ඉතින් බොහෝම කැපවීමෙන් තමන්ගේ ධනය කාලය ශ්‍රමය වියදම් කරලා මේ රටට ආදරය කරන පුද්ගලයන් 19 දෙනෙක් මේ නඩුකරය සඳහා සූදානම් වෙනවා. ඔවුන් ඇත්තටම ජාතික වීරයන් බවට පත් වෙනවා 26 වෙනිදායින් පස්සේ. ඔබගේ කෝටි 678ට වඩා වැඩගත් වෙනවා. සම්පූර්ණ මුදල ට්‍රිලියනයකට ආසන්න මුදලක් තමයි මේ ගෙවන්න තියෙන්නේ. ඉතින් මේ ගෙවන්න තියෙන මුදල ලබා ගන්න තමයි රටේ මහ ජනතාව වෙනුවෙන් මේ නඩුව පවර්ලා තියෙන්නේ. හැබැයි අපි දෙයක් කියනවා මේ බදු වංචාවට සුරා බදු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ද වගකිය යුතුයි. 2004 අපි බලලා තියෙනවා 2004 මේ බදු අය කරගන්න තියෙනවා සමහර සමාගම් වලින්. විශේෂයෙන් ජෝන්ස්ටන්ගේ 2004 කෝටි 45 ගන්න බැරුව කවුද ඒ වෙනකොට හිටියේ සුරා බදු කොමතාරිස්? මම අහලා තියෙනවා කතාවක් ලාස් වේගාස් වලත් ගෙවල් අරන්ලු තියෙන සුරා බදු කොමතාරිස්. ඒ වගේම තමයි මොනවද අර නම අමතකයි, නිල් පාට ලේබලේලු දුන්නේ වෙඩින් එකට. ඒ ළමයාගේ වෙඩින් එකට නිල් පාට ලේබලෙන් බෝතල් 96ක් විතර දුන්නලු. අපි දන්නවා නිල් පාට ලේබලේ බෝතලයක් කීයද මේ වන විට ගාන කියලා වෙල්ද පොලේ. ඉතින් මේ වගේ සුරාබදු කොමතාරිස්ලා ඉඳලා තමයි මේ රටට අයිති වෙන්න තිබ්බේ මේ මහා පරිමාණ බදු මුදල් අය කර ගැනීම වැළකී සිටියේ. අපිට සැක හිතන්න පුළුවන් මේ වෙලාවේ අල්ලස් තරන්ද කියලා. ඒ විතරක් නෙමෙයි, තව මහා පරිමාණ හෝටල් ගහලා ඒ හෝටල් වලට බැංකු ණය අරගෙන ඒ බැංකු ණය ගෙවල නැති කණ්ඩායම් ඉන්නවා. ඒ වගේම තමයි ඔබ හොඳාකාරවම දන්නවා මේ රත්නපුර ප්‍රදේශයේ මැණික් පතල් ආශ්‍රිතව මැණික් වෙළඳාම සිද්ධ වෙනවා. ඒ මැණික් වෙළඳාම සිද්ධ වෙන අවස්ථාවේදී කෝටියක මැණික් ගලක් විකුණනවා නම් නියමිත ප්‍රමාණය රජයට එන්නේ නැහැ. ඒකට ලක්ෂ 10ක විතර මිලක් දාලා වමට ගහන ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා. හොඳාකාරවම බැලුවත් ලංකාවෙන් ආනයනය කරපු මැණික් ප්‍රමාණයේ වටිනාකමට සරිලන ආකාරයට බදු හම්බෙලාද කියලා 10%ක්වත් මේ බදු මුදල් නියමිත ආදායම රජයට ලැබිලා නැහැ. එහෙමනම් මේ සම්බන්ධයෙන් වගකීම ගන්න ඕනි මේ රාජ්‍ය යාන්ත්‍රණයේ ඉන්න රාජ්‍ය නිලධාරීන්. ඒ විතරක් නෙමෙයි, මේ රාජ්‍ය නිලධාරීන්ගේ මේ යාන්ත්‍රණයේ මුවාවෙන්, දේශපාලනයේ මුවාවෙන් බදු ගෙවීම පැහැරහරින මේ පැහැර හරින්නට රුකුල් දෙන මේ පාර්ලිමේන්තුවේ ඉන්න පාලකයොත් මේ බදු නොගෙවීමට වගකීම ගන්න ඕනි. මේ රටේ ජනය, ජනතාවගේ මුදල් තමයි මේ බදු වශයෙන් මේ එකතු වෙන්නේ. ජනතාවට වියදම් කරන්න තියෙන මුදල් තමයි මේ බදු වශයෙන් එකතු කරන්නේ. එහෙමනම් පොදු දේපල පනත යටතේ පවා වුන් වැරද්දක් සිද්ධ කරනවා නියමිත ආදායම ලබා ගන්න නැතුව මේ අහිංසක මිනිස්යාටමද මේ හෙනහුරා පාත් කරන්නේ. මම දැක්කා අනුරාධපුරයේ ඈත දුෂ්කර ගම්මානවල සැරිසරද්දී අවුරුදු එකමාරක් වෙනවා ඒ ගෙදර ලයිට් බිල කපලා දාලා තියෙනවා. අනේ ඒ මිනිස්සයා රුපියල් 30,000 බිල ගෙවා ගන්න බැරුව ලයිට් ගන්න විදිහක් නැතුව කරවලේ ඉන්නවා. ඉතින් එහෙම ලංකාවක් තියෙන්නේ. ඉස්පිරිතාලේට යන්න වාහනයක් නැතුව දුක් විඳින මිනිස්සු ඉන්නවා. ඒ සීයාව අපි දැක්ක සීයාගේ කකුල කපන්න ඔන්න මෙන්න කියලා දීදී අනුරාධපුරයේ ඉඳලා මීන්තලාවේ ඒ හොස්පිටල් එකට රෝහලට අපි අරගෙන ආවා කකුල කපන්න ඔන්න මෙන්න කියලා දීදී ඒ සීයාගේ. ඉතින් මේ තත්ත්වෙට මේ ජනතාව ඇදලා දාන්න හේතු වෙලා තියෙන්නේ මේ රටේ මේ නියමිත ආකාරයට බදු ප්‍රතිපත්තියක් නැතුව මේ අසරණ අහිංසක ජනතාවගෙන් මෙහුරා ගැනීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන නිසා. ඉතින් අපි මේ බදුවරුන්ට අපි පාඩම උගන්වනවා 26 වෙනිදා සිට ඔබ සියලු දෙනා ශේෂාධිකරණයේ සූදානම් වෙන්න. සුරා බදු කොමතාරිස්වරයා තමයි පළවෙනි සැකකරු මේ නඩුවේ. පළවෙනි විත්තිය බදින්න වෙන්නේ සුරා බදු කොමතාරිස්වරයාට කියන එකත් අපි මේ අවස්ථාවේ කියනවා. නීතිපතිතුමා, ඔබතුමා වගේ කියන්න ඕනේ මේ බදු අය නොකර ගැනීම සම්බන්ධයෙන්. ඔඩිටර් ජෙනරල්, ඔබතුමා වගේ කියන්න ඕනේ මේ බදු අය නොකර ගැනීම සම්බන්ධයෙන්. ජනාධිපති ලේකම් කාර්යාලයේ වගේ කියන්න ඕනේ මේ බදු අය නොකර ගැනීම සම්බන්ධයෙන්. රංජිත් සියඹලාපිටිය ඇමතිතුමා, ඔබ වගේ කියන්න ඕනේ මේ බදු අය නොකර ගැනීම සම්බන්ධයෙන්.
Enang me company walata amatherawa me yedin sadahan karapu siyalu dena 26 wenida ape nadu karayata saakki denna uttara bandinna sudanam wenna kiyana eka api me avasthave kiya sitinawa obata galawenna ba obawa den adhikaranayata genahalla tiyenne oba warada warada karuan wannata sudanamin sitinna ehema naththam me koti 670 rajayata laba deela oba niweradi karuan wenna kiyana eka tamai api ada dawasee di civil kriyaakarikayan widihata illa sitinne.